උතුමාලගේ කොට්ටාසිට කාර්යලයක් දාන්න වෙයි, උතුමාලගේ චන්ද පෙට්ටියට කාර්යලයක් දාන්න වෙයි, අපිට ප්‍රධාන රැස්වීමක් හෝ දෙකක් එයි, ඊට අමතරව කුඩා කුඩා රැස්වීම් ගණනාවක් එයි, චන්ද පෙට්ටියට කුඩා රැස්වීමක් උතුමාට ගිහිල්ලා කරන්න වෙයි. ඒ හැම දෙයක්ම අපිට කරන්න තියෙන්නේ මාස 3කට අඩු කාලයක්. දැන් අද උදේ බොහොම වැදගත් තීන්දුවක් ලැබුණා. අන්දකේ ලේනා මහත්තයා කියලා දිනවා මේක මේ ජනතාවට ඕන පණිවිඩය ගන්නලු නඩු දෙන්න. අර කොහොම හරි කමන්න දැන් පණිවිඩය හම්බුනානේ. දැන් සමහරව අපේ යම හිතේ ඉඳලා හිටියා මේ ඡන්දෙ කල් දායිද කියලා. ඒක කරන්න බෑ. මේවා දාන්නේ අපි අලසව වෙලා ඉද්දී ඒගොල්ලෝ රේස් එක හයියෙන් දුවන්න. ආ එතකොට අර දැන් අපි ඉස්සරහින් ඉන්නේ අර හවගේ ඉබ්බයි කතා වගේ තමයි ඒ වැඩ තමයි මේ රණලි කුසි මහත්තයා කරන්නේ. අපි ඒක බුදි කරන්න තමයි මේ හදන්නේ. ආ අවුලන්නේ ඡන්ද නැහැ. ඈ සමගි ජනවලියෝ බුදියගෙන ඉදී ඉබ්බ ගිහිල්ලා රේස් එක ඉස්සර ගන්න පුළුවන් වෙයි කියලා තමයි හිතන්නේ. ඒ නිසා හනේලික්කෝසි මහත්තයාගේ ওই ගැට වලට අපි අහු වෙන්නේ නැහැ. අපි කණ්ඩායම අපි සමගි ජනවලියෝගේ දැන් හොඳට රේස් එක දුවනවා. අර එක කට්ටියක් ඉන්නවා කය නායක කට්ටිය ඒගොල්ලෝ හැමදාම දුවනවා. ඒගොල්ලන්ට වෙන වැඩක් නැහැ. ඒගොල්ලන්ට කණ්ඩ දෙන්නා ඉන්නවා, පොණ්ඩ දෙන්නා ඉන්නවා, කොණ්ඩ එක පණ්ඩාය ඉන්නවා නේද? බේත් ටික දෙන්නා ඉන්නවා. ඒගොල්ලන්ට දෙන්නේ දුවන වැඩේ විතරයි. ඒගොල්ලෝ හැමදාම දුවනවා. අපේ හැම නැහැ. අපේ දුවන්නේ ඡන්දයක් කිට්ටුනා. දැන් ඔන්න අපේ ඇයිද දැන් හොඳට මේක දැනිලා තියෙන්නේ. රස්නේ දැනිලා තියෙන්නේ. දැන් ගම්පහ දැක්කාම දැන් කළුතර රස්නේ තව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ මාස දෙකේ දෙක අපේ ඔබතුමාලා දිවුවාම හරි. අපි හැමදාම ඔබතුමාලා දේශපාලනය කරන්න කියන්නේ නැහැ. මොකද ඔබතුමාලා වෘත්තියක් කරනවා, ඔබතුමාලා ව්‍යාපාරයක් කරනවා, ඔබතුමාලා රාජකාරියක් කරනවා. නිකමු නෙමෙයි ඉන්නේ සමග ජන බලවේගේ නේද? මොන හරි කරන මිනිස්සු ටිකක් ඉන්නේ. නිකමු ඉන්නේ අර ජේපී එනිසා ඔබතුමාලා මේ කෙටි කාලේ මහන්සි වෙන්න කවුරු මොනවා කිව්වත් අද වෙනේට සමීක්ෂණ වලින් හැමදේම වාර්තා වෙලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි මේක ජයග්‍රහණය කරන්න කියන්නේ. දැන් සමීක්ෂණ හොයන්න දෙවෙනිය වෙන්නේ කවුද කියලා. දැන් රලී කිසි මහත්තයත් ඉන්නවා, අනුර කුමාරත් ඉන්නවා, ධම්මික පෙරරත් ඉන්නවා කියලා කියනවා. දැන් දෙවෙනියයි හොයන්න බැරි. ඒ වගේ තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. සමීක්ෂණ බැලුවම පළවෙනියා පැහැදිලි. දෙවෙනියා කවුද කියලා තමයි හොයාගන්න බෑ. හැබැයි පළවෙනි පැහැදිලි කියලා නිකන් හිටියොත් මොකද දන්නවද වෙන්නේ? අර සෙට් එකම දැන් බලන් ඉන්නේ මොකක්ද දන්නවද? රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, අනුර කුමාර ඔය එකී මෙකී නොකී සේරම බලන්නේ පළවෙනියා වෙන්න නෙමෙයි. සජිත්ට බරද්දන්න. අද ඒගොල්ලන්ගේ එකම ඉලක්කය අපි කොහොම හරි එකදලා සජිත් ප්‍රේමදාස පරද්දමු කියන තැනට ඒගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා. ඒ නිසා ඒගොල්ලෝ දෙක පිළක්. ඒගොල්ලෝ දෙක පිළක්. අපි බොහොම පැහැදිලිව දැක්කා අනුර කුමාරලාගේ අනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක තියෙන ඩීල් එක පහුගිය කාලේ. අපි දැක්කනේ ITN එක තුලේ වන් මෑන් ෂෝ එකකුත් කරා. ඒ නිසා පැහැදිලිවම අද ප්‍රතිමල්ලවෙන්ගේ ප්‍රතිවාදින්ගේ ඉලක්කේ ජයග්‍රහණය නෙමෙයි සජිත් ප්‍රේමදාසගේ පරාජය කිරීම. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඒගොල්ලෝ අද පොදු සතුරා විදියට දකින්නේ සජිත් ප්‍රේමදාස. අනුර කුමාර මඩ ගහන්නේ සජිත්. රනිල් මඩ ගහන්නේ සජිත්. එතකොට පොහොට්ටු ඈයෝ ඔය අනිත් සේරම සජිත් ප්‍රේමදාසර තමයි මඩ ගහන්නේ. ඒ ඔව පරාජය කිරීම ඔවුන්ගේ අරමුණ වෙලා තියෙනවා. මොකද ඔය වැඩ කරන නායකයෙක්. ඔව අපේ රටේ ජනතාවට සමීප නායකයෙක්. අපේ රටේ ජනතාව ගොඩ දාන්න පුළුවන් නායකයා. අයිය ගහන්නත් පුළුවන් නායක වෙනම ඉන්නවා, බොරු කරන්න රවට්ටන නායක වෙනම ඉන්නවා. හැබැයි වැඩ කරන එකම නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා කියන එක අද රටේම ජනතාව අවබෝධ කරගෙන ඉන්නේ. එනිසා ඔබතුමාලා මේක ජයග්‍රහණය දැන් අපිට තහවුරු කියලා පැත්ත කරලා නම් ඉන්න එපා. එහෙම නොත් අර සෙට් එකම එකතු වෙලා සෙට් එකම අපිව වරද්දන්න කුමන්ත්‍රණ කරනවා. කුමන්ත්‍රණ කාර්යාලයේ ඉඳින් ඉන්නේ තේරුම්. නම්බර් එකේ කුමන්ත්‍රණ කාර්යාල ටිකක් ඉන්නේ. ඒ වගේම ඒගොල්ලන්ට අසීමිතව සල්ලි තියෙනවා. ඒගොල්ලෝ අද අපි දැක්කා මේ දවස් තුනකට කලින් මේ කළුතර තිබුණා හොඳ රැස්වීමක්. රත්තරන්ගේ රැස්වීම, ෂෝක් රැස්වීම. බඩු සේරම එකට හිටියේ. ඈ රට බංකොලොත් කරපු ගෝඨාභය හිටියා. රට නායකන්දක ඉර කරපු මහින්ද රාජපක්ෂ හිටියා. ඔබතුමාලා දන්නවා අද ලක්ෂ 20ක් වූ දුප්පත් ජනතාව ලක්ෂ 70කට වැඩි වෙලා තියෙනවා.